සුබම සුබෝදෑසනක්. අපි විශේෂයෙන් කතා කරමු මේක සමය රෝග අතරත් අපි කියන කුෂ්ඨ රෝග ගැන. ආයුර්වේදයේ කුෂ්ඨ රෝග වර්ග බොහෝ ප්‍රමාණයක් කතා කරනවා. ප්‍රධාන වශයෙන් මහා කුෂ්ඨ සහ ශුද්‍ර කුෂ්ඨ කියලා. ඒවා එක එක ආචාර්යවරු අනුව වෙනස් කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන් කුෂ්ඨ රෝග 18ක් ගැන අපි සඳහන් කරනවා ආයුර්වේද දර්ශනයේ. කුෂ්ඨ රෝගයක ස්වභාවය තමයි මේක ඇති වෙන ප්‍රධාන වශයෙන් බලපාන අපේ වැඩි හරියක් අපි කියනකො රෝග වලට ප්‍රධාන හේතුව අපි ජීවන පැවැත්මේ තියෙන ගැටලු. අපි අධික උෂ්ණ අධික ආහාර ගන්නවා. ඊගවට අපි ආමේ ජනිත ආහාර කියන්නේ නාපු ගමන් කෑම ගන්නවා විරුද්ධ ආහාර කියන්නේ අපි ආහාර රටාවෙදී අපිට අමතක වෙලා අපි කිරිත් කනවා මසුත් කනවා ඊගවට ආයේ පළතුරු වර්ග ටිකක් කනවා කොහොම જાති එක ආහාර රටාවට ගන්න මේ ඇතිවන තත්ත්වත් එක්ක ආම ජනිත වෙනවා එතකොට ඒ ආහාර රටාවත් එක්ක අපේ ශරීරයේ සප්ත ධාතු දූෂණය වෙනවා රස රක්ත මාංශ මේද සත්සි මජ්ජා ශුක්‍ර කියන සප්ත ධාතු දූෂණය වීම හේතුවෙන් මේ ප්‍රතිපලයක් වශයෙන් තමයි උගක්ලට කුෂ්ඨ ඇති වෙන්නේ. ඊගොඩ මල වේග ධාරණය කිරීම. ඊගොඩ මානසික හේතු සහ සමහර වෙලාවට කර්මජ කිලත් අපි වර්ග කිරීමකට එනවා. මේ හේතු කාරණා හඳ ඇති වෙන කුෂ්ඨ රෝග අපිට බොහෝ ප්‍රමාණයක් සමාජය තුළ දකින්න ලැබෙනවා. සමහර කට්ටිය සමේ කැසීම් විතරයි සමහර කට්ටිය සරව ගන්න තුවාලත් එක්ක දකින්න හැමෙනවා. සමහර කට්ටිය මේ කුෂ්ඨ රෝග වලින් ජීවිත කාලෙම දුක් විඳිනවා. මේ කුෂ්ඨ රෝග සනීප කරන්න ප්‍රධාන වශයෙන් මානසික සහනයත් අත්‍යවශ්‍යයි. ඊට අමතරව කෘත්‍රිම ආහාර වර්ග වලින් අනිවාර්යෙන් අපි අත් මිදෙන්න ඕනේ. ඒකට මල වේග, කියන්නේ මල වේග ක්‍රෝධ බය වගේ පාලනය කරොත් සමහර වේග අපි කියන්නේ මානසික වේග ටික පාලනය කරන්න පුළුවන්. හැබැයි මල වේග වගේ අපිට පාලනය කරන්න බැරි සහ ඒවා අපි පාලනය කරන්න සුදුසු නැහැ. මල මුත්‍ර වගේ වේග. ඒවා අපි හැම වෙලාවෙම අවශ්‍යතාවයට අනුව මේවා කරන්න ඕනේ. මේ වාගේ ආහාර රටා විහරණ රටා පාලනය කිරීම වගනොත් කුෂ්ඨ රෝග හැදීම වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම පෞද්ගලික පිරිසිදුතාවය ඉතාමත්ම අවශ්‍යයි. මොනවා කරත් අපි පෞද්ගලිකව අපේ ඇඳ ඇතිරිලේ ඉඳලා ඇඳින ඇඳුම්වල ස්වභාවය අපිට ඉතාමත් බලපානවා. ඒ වගේම අපි දැන් පුරුදු වෙලා තියෙන සමහරලාවට සමහර ඩියෝඩ්‍රන්ට් වර්ග සමහර රසායනික ද්‍රව්‍ය අපේ ඇඟට ගහගන්න. මේවයි බලපෑමත් අපේ සමහරලාවට කුෂ්ඨ රෝග ඇතිවීම සහ බහුල වෙන්න ප්‍රධාන වශයෙන් බලපානවා. ගඩු කෘතිම රසකාරක කෘතිම ආහාර වර්ගවල ස්වභාවයත් අපිට කුෂ්ඨ රෝගය ඇති වෙන බලපාන. මේවෙන් වළක්වා ගැනීමට බොහෝ වෙලාවට අපිට පුළුවන් බොහෝ ප්‍රතිකාර තියෙන එකක් මාස කීපයකට වරක්වත් විරේචන කර්ම කරගන්න ඕනේ. ඒ වගේම තමයි පංචකර්ම වල සමහර වමන කර්ම විරේචන කර්ම බොහෝ වෙලාවට කරගැනීම මගින් ශරීර ශෝධනය කරලා ආම තත්ත්ව නැති කරපුවාම සප්ත ධාතු පිරිසුදු කරගත්තාම අපිට කුෂ්ඨ රෝග නිවාරණය කරගන්න පුළුවන්. එවගේම සමහරලාට පත්තු වර්ග සහ ආලේපන වර්ග වලින් සහ ඖෂධීය අපි කියන්නේ කසාය වර්ග ඉතාමත් ප්‍රමාණයක් ආයුර්වේද දර්ශනය සහ දේශීය දර්ශනය තුල තියෙනවා. මේවා භාවිතා කිරීම ඉතාමත්ම වැදගත්. මේවා සඳහා අනිවාර්යෙන් සුදුසුකම් ලාත් වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා ප්‍රතිකාර ගැනීම ඉතාමත් වැදගත්.